ආයුබෝවන් ස්වාධින් රූපණී සව සහායතිහ ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාව කොරෝනා අවදානමේ තුන්වන මට්ටමට එද්දී ජීවිත රැකගන්න අලුතෙන්ම උපදෙස් මාලාවක් බස්නාහිර නිරෝධායන ඇඳිරිය සඳුදා අලුයම ඉවත් වෙන ලකුණු PCR පරීක්ෂණ කළත් ගෙයින් ගෙට යාම නවතා දමන්න සෞඛ්‍යයෙන් දැඩි උපදෙසක් කටුවන ප්‍රාදේශීය සභාවට ආ ජනපතිගෙන් සභාවට ගොඩනැගිල්ල ලෝක වාසීන්ටම සුවය පතා රටම එකම පැතුමකට ගෙනෙන ITN විශ්ව ආශිර්වාද පූජාව හෙට ඡන්ද වංචාවෙන් මගේ ජය පැහැර ගන්න හදනවා කියමින් ට්‍රම්ප් උසාවියයි දේශීය පුවත් අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් වල නිරත විය යුතු ආකාරය පිළිබඳව නව උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා ශ්‍රී ලංකාව මේ වන විට අවදානම් මට්ටමේ තුන්වන අධ්‍යයනය පසු වෙනවා. එම උපදෙස් මාලාවට අනුව එක් නිවසකින් අත්‍යවශ්‍ය සේවා සඳහා පිටව යාමට හැකි දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී බස් රථයේ හෝ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මකින් රැගෙන යා හැකියි. පෞද්ගලික කුලී රථ සේවාවලදී මෝටර රථ හා ත්‍රී රථ රථ සඳහා උපරිම මකින් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වාහනවල ආසන ධාරිතාවෙන් 50%ක් සීමා කර මගින් රැගෙන යා හැකියි. විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරුම්හල්, LP ගෑස්, මෝටර් ගරාජ්, ටයර් සේවා හා තැපැල් කුරියල් සේවා සඳහා අවම කාර්ය මණ්ඩලයක් සමග සේවා සැපයිය යුතුයි. රජයේ කාර්යාලවලද අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් කටයුතු පවත්වාගෙන යාම සිදු කළ යුතු වෙනවා. පෞද්ගලිකාංශයේ කාර්යාලවල අවම කාර්ය මණ්ඩලයක් මගින් ක්‍රියාත්මක විය යුතු අතර සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට සේවකයන් දිරිමත් කළ යුතුයි. සුපිරි වෙළඳ සැල් හා සාප්පු සංකීර්ණ තුල පුද්ගලයන් දෙදෙනෙකු අතර පරතරය මීටර 1.5ක් ලෙස පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. ඉඩ ප්‍රමාණයකින් 50%ක ප්‍රමාණයකට පමණ ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත යුතු වන අතර වෙළඳ සැලට ඇතුළත් කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාව පිටතින් ප්‍රදර්ශනය කළ යුතුයි. මුල්‍ය ආයතන, මුල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන ගනුදෙනුකරුවන් සඳහා ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක් පිරෙන ආකාරයට පවත්වාගෙන යා යුතුයි. රෙදිපිලි වෙළඳ සැල් හා සිල්ලර බඩු වෙළඳ සැල් 50%ක ඉඩක් සපිරෙන පරිදි ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත යුතු අතර සෞඛ්‍යංශ ලබා දිය ඇති උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. රෙදිපිලි වෙළඳ සැල් තුල පුද්ගලයන් දෙදෙනෙකු අතර පරතරයද මීටර 1.5ක් ලෙස පවත්වාගෙන යා යුතු වෙනවා. අධිකරණය තුල ලබා දිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක් සපිරෙන පරිදි ජනතාව ඇතුළත් කරගත යුතුයි. රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ඔසුසල්, රසායනාගාර ආදී ලබා දිය ඇති උපදෙස් වලට අනුව අවම සේවක සංඛ්‍යාවක් යොදා ගනිමින් ක්‍රියාත්මක විය යුතුයි. බෝඩින් නිවාසවලට නව පුද්ගලින් ඇතුළත් නොකරගත යුතු අතර ලබා දිය ඇති උපදෙස් වලට අනුව ක්‍රියාත්මක විය යුතුයි. වෙරළ තීරයන් භාවිතයේදී පුද්ගලින් ඒකරාශී වන ස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. වීදි වෙළෙන්දන් ලබා දිය ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව ගම්මට්ටමින් පත්කල කමිටු වල අධීක්ෂණ යටතේ ක්‍රියා කළ යුතුයි. කොණ්ඩාකපණි ස්ථාන හා රූපලාවන්‍යාගාර සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස් වලට අනුව ගනුදෙනුකරුවන් සඳහා ලබා දී ඇති ඉඩ ප්‍රමාණයෙන් 50%ක් සපිරෙන අයුරින් කටයුතු කළ යුතු වෙනවා. කොවිඩ් ආසාදනය හා සම්බන්ධ නොවන අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 25ක්. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල ජනතාව එක්රැස් වන ක්‍රියාකාරකම් හෝ රැස්වීම තහනම් වන අතර ඕනෑම අවස්ථාවක එවැනි ස්ථානයක සිටිය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 25කට සීමා කළ යුතු වෙනවා. හෝටල් හා විවේකාකාර ධාරිතාවෙන් උපරිමයේ 50%ක් වෙනසේ පවත්වාගෙන යා යුතුයි. බන්ධනාකාර සඳහා අමුත්තන්ට පැමිණීමට අවසර නොලැබෙන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. දිවසරුකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් ධාරිතාවෙන් 50%ක් වෙන පරිදි පවත්වාගෙන යා හැකියි. පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන උපකාරක පන්ති වසා තිබෙනු ඇති. ගෘහස්ත උත්සව, එලිමහන් උත්සව සහ මහජන රැස්වීම් පැවැත්වීමට අවසර නොලැබේ. පිහිනුම් තටාක, සැනකිලි සංගීත සංදර්ශන වෙරළ සාද ළමා උද්‍යාන සත්වෝද්‍යාන සිනමා ශාලා වසා තිබෙනවා. කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා, නවාතැන් සපයන ස්ථානද වසා තිබෙනු ඇති. සෙසු ආයතන හා සේවාද සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව එම අමාත්‍යාංශය අවධාරණය කරනවා.
එළඹෙන සතුදා දිනය වන විට බොහෝ දුරට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට ඉඩ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර ඔක්තෝබර් 4 වෙනිදා නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ දා සිට මේ දක්වා පුද්ගලයන් 2250 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මතුගම බදුගම නව ජනපදයේ හුදකලා තත්වින් අද නිදහස් කෙරුණා. බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ 112ක සහ කුලියාපිටිය ඇහැලියගොඩ යන පොලිස් බල ප්‍රදේශවලත් කුරුණෑගල මහනගර සභා බල ප්‍රදේශයේත් මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර ගිරිවුල්ල මාවනැල්ල හෙම්මාතගම යන ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙසයි පවතින්නේ. නමුත් මේ සතියන්තයේ බොහෝ විට මේ නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරලා දින ගණනාවක් ගත වෙන කාල පරිච්ඡේදයේ ඒ නිසා නිවසේම රැඳී සිටීම වඩාත් උචිත වෙනවා. බොහෝ විට සඳුදා සිට රට සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න පුළුවන්. ඒ විවෘත වෙන අවස්ථාවේදී ලෝකයේ දැනට තියෙන වර්තමාන සංකල්පය අනුව අනුගත වෙමින් කටයුතු කරන්න ඕනේ. ඒ සංකල්පය තමයි කොවිඩ් රෝගය තියෙද්දිම කොවිඩ් එක ජීවත් වීම පිළිබඳ සංකල්පය මොද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශ කරන ආකාරයට තව අවුරුදු එකහමාරකට අසන්න කාලයක් මේ රෝගය තියෙනවා. ඒකට තියෙන වැදගත්ම අවි එමු නැත්නම් ඒ වැදගත්ම උපාංග වන්නේ මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවයේ තබා ගැනීම අත්පිරිසුදු කර ගැනීම. මේ ආකාරයට ජනතාව අනුගත වෙලා කටයුතු කළොත් ඒ මර්ධනය කළ හැකි බව අපේ කලාපේ රටවල් දෙකක් ඔප්පු කරලා තිනවා. ඒ තමයි තායිලන්තය සහ තායිවානය. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් පිළිබඳ මෙහෙයුම් අද දිනෙත් සිදු කෙරුණා. පසුගිය පැය 24ක කාලය තුල පමණක් පුද්ගලින් 140ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 26ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. ඇඳිරි නීතිය තිබුණත් නොතිබුණත් මුහුණු ආවරණ නොපැළඳීම දුරස්ථභාවයේ තබානු ගැනීම පිළිබඳ සංකල්පය මුළු රටටම පොදුයි. එම සෞඛ්‍ය සිරිත් කඩකරනා ඉන්නවනම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අතර පවත්නා තත්වයේ හමුවේ රතවාහන දඩමුදල් ගෙවාගත නොහැකිව අපහසුතාවට පත්වුවන්ට සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා හේතුවෙන් දෙවන වරට කාර්යාල කටයුතු නතර කළ දින සිට දෙවෙන පුරා සංචරණ සීමා ඉවත් කරන දින දක්වා වූ දින ගණන අතහැර වරද කළ දින සිට ගණනය කර දඩපත් ගෙවීමට අතිරේක කාලයක් හිමිවනවා. තවත් කොරෝනා ආසාදිතයන් 563 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අතර ඊයේ දිනේ තුල තවත් කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු වාර්තා වුණා. COVID-19 කියන වෛරසයේ බියකරු බව ඉතාම ළඟින් අපිට දැනුණු දිනයක් විදිහට ඊයේ දවස හඳුන්වා දෙන්න හැකියාවක් තිබෙනවා. අපේ රටේ මිනිස් ජීවිත පහක් ඊ දවසේදී මේ කොරෝනා වෛරසය බිලිගත්තා. හැබැයි මේ අතරේ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරු වලින් වාර්තා වුණු ආසාදිතයන්ගෙන් 3000කට අධික පිරිසක් සම්පූර්ණයෙන්ම සුවය ලැබලා තමන්ගේ නිවෙස් බලා යන්න වාසනාවන්ත වෙලා තිබෙනවා කියලා සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. ඒත් එක්කම මේ දක්වා සුවය ලැබපු සමස්ත පිරිස 6600 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. මෙතරතුරුත් එක්ක අපේ රටේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය දැන් අපි විමසා බලමු. ඊයේ දිනේ මෙරටින් ආසාදිතයන් 383 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 168 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 157 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 24 දෙනෙක්, කෑකල දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙක් හඳුනා ගැනුණා. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 5 දෙනෙක් සහ මඩකලපුව සහ කුරුණෑකල දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙක් බැගින් හඳුනා ගනු ලැබුවා. එමෙන්ම වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් 21 දෙනෙක්ද ඊයේ දිනේදී හඳුනා ගැනුණා. ඒ සමග ඊයේ දිනේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 9096 දක්වා ඉහළ ගියා. එම පිරිසෙන් 1041 දෙනෙකු ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් වන අතර 1007 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ වූවන් වෙනවා. සෙසු 7048 දෙනා එම පොකුරේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම පිරිසෙන් ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 412 දෙනෙකු හා සෙසු ආශ්‍රිතයන්ගෙන් 2788 දෙනෙක් මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12570ක්. ඉන් 5355 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 467ක්.
මේදක්වා පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව කොසදී කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7186ක් වන අතර මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 29ක් පොලිස් නිලධාරීන් පිරිසකටද කොරෝනා ආසාදිනේ වී ඇති අතර ඔවුන් ඊට ගොදුරු වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ වෙත ගිය පොලිස් භෝජනාගාර පාලකීන් හරහා බව පොලිසිය සඳහන් කළා මේ අතර රාකම පොලිස් ස්ථානාධිපති වරයාටද කොරෝනා ආසාදිනේ වී ඇති බව සෞඛ්‍යංශය තහවුරු කළා යනුව සමීපතයන් 10 දිනක PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසයේ වැළඳීම හේතුවෙන් මීගොඩ පළාත් ආයුර්වේද රෝහල වසතැමීමට පියවර ගැනුණා අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවරගත් බව හෝමාකම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා ප්‍රකාශ කළා වරාය පරිසරයෙන් කොරෝනා වෛරසය ආසාදිතයන් කිහිප දෙනෙකු වාර්තා වුද සෞඛ්‍ය නිර්දේශ 100%ක්ම අනුකම්පණය කරමින් කටයුතු කිරීම නිසා එහි ව්‍යාප්තිය පාලනය කරගත හැකි වූ බව වරාය සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා පවසනවා අත්‍යවශ්‍ය රාජකාරී බාධාවකින් තොරව සිදු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ සියලු දෙනාම අපි එකට එකතු වෙලා මේකෙන් බේරෙන්න ගන්න පුළුවන් සියලුම කටයුතු කරලයි සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන 100%ක්ම ආරක්ෂා කරමින් ඒ නිසා අපිට සෑහෙන පාලනයක් අපිට මෙතන පවත්වාගෙන යන්නත් අත්‍යවශ්‍යම රාජකාරී ටික බාධාවකින් තොරව කරගෙන යාමටත් අපි කටයුතු කරලා තිනෝ PCR පරීක්ෂණ සිදු කළෙම පරීක්ෂණ වලට ලක්න වූ රෝගීන් සිටිය හැකි බැවින් නිවසකින් තවත් නිවසකට ගමන් කිරීමෙන් වැළකී සිටු ලෙස වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයන් 43 දෙනෙකු අද පෙරවරුවේ නිවස බලා පිටව ගියා. මෙතර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසියාටා PLC සමාකමේකව කටුනායක ගුවන්තොටුපළට වේගවත් රොබොටික් PCR පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කළා. ඩයලොග් රොබොටික් පහසුකම් වලින් සමන්විත පරීක්ෂණ කටල 4000ක් පරිත්‍යාග කර තිබෙනවා. නව තාක්ෂණික රොබොටික් PCR පහසුකම් මගින් PCR පරීක්ෂණ සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2කමාර දක්වා අඩු කරනවා. විශේෂයෙන් දැඩි සත්කාරයකක නිර්මාණය කිරීමේ ඉඳලා ඒ ජනතාවගේ ජන ජීවිතය ඉතාම සෞඛ්‍යමත් තත්ත්වයකට පවත්වාගෙන යාම සඳහා COVID-19 රෝගය මර්ධනය කිරීම සඳහා ඩයලොග් ආයතනය මේ කරන සත්කාරයට අපි බොහෝම ස්තුතිවන්ත වෙනවා. තාක්ෂණය අපි එකතු කරගත්තොත් රොබොටික් ආම් එකක් එහෙම නැත්නම් රොබෝ යන්ත්‍රයක් ආශ්‍රයෙන් කරන මේ එක්ස්ට්‍රැක්ෂන් කටයුත්ත කරොත් ඒ නිසා ඇතිවෙන වාසි කීපයක්ම අපිට තියෙනවා. ඒ පරීක්ෂණය සඳහා ගත වෙන කාලය ඉතාමත්ම අඩු වෙනවා. මොලයක් තියෙන ඕනම මිනිස්සෙකුට මේ වෙනකොට අවබෝධයක් ඇති මේ භයානක වෛරසයේ ඉස්සරහා අපි කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද කියලා. අපි සෞඛ්‍යංශ ලබා දුන්නු උපදෙස් ටික අපේ ජීවිතවලටම බද්ධ කරගමු. එහෙම වුණොත් කොරෝනාවට පුළුවන් කමක් ලැබෙන එකක් නැහැ ඒ තරම් සද්ද කරන්න. රටවැසියන්ට හා ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සංවිධාන කළ ITN විශ්ව ආශිර්වාද හෝරාව හෙට පැවැත්වෙනවා. ඔබටද නිවසේ සිටම ඒ සඳහා එක්විය හැකියි. කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට මෙන්ම ලෝකවාසීන්ට සහනයක් ප්‍රාර්ථනා කරමින් මෙම විශ්ව ආශිර්වාද පූජාව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ITN මාධ්‍ය ජාලය සංවිධාන කරන මෙම පූජාවේදී සෑම ආගමිකයෙකුටම තමන්ගේ ආගමට අනුව ආශිර්වාද සිදු කළ හැකි. හෙට පස්වරු 5 සිට 6:30 දක්වා මෙය සජීවීව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. නවගමුව දේවාලයේදී සත්පත් තිරිමෑණියන්ට බාරවීම මෙහිදී සිදු කෙරෙනවා. සෑම ආගමිකයෙකුටම මෙම වේලාව තුලදී සිය නිවසේ සිට ආශිර්වාද පූජාවට එක්විය හැකි. බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික පුද පූජාවන් මේ අනුව සිදු කිරීමට නියමිතයි. ජාති ආගම් ආදී ભેද නොමැතිව මේ කාර්යයට සහභාගී වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සඳහා පහනක් පත්තු කරලා තුනුරුවන්ගේ ආශිර්වාදය එවැගේම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එයින් මේ ලෝකයේ ඇති වී තිබෙන ව්‍යසනය යටපත් කිරීමට අනිවාර්යයෙන්ම ආධාරයක් ලැබෙනවායි කියලා මා මතක් කරනවා. ඉටි පහනක් හෝ පොල් තෙල් පහනක් හෝ දැල්වලා පහන් සිතින් මේ අදහසට හවුල් වෙන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දේවස්ථානවල සීනුව නාද කරලා ඒ සහභාගීත්වය දේවස්ථාන මට්ටමින් අපට ලබා දෙන්න කියලා මම විශේෂාකාරයෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගතය තුරම්බලා ගිහිලා ශ්‍රී ලංකාවත් ලෝකවාසී ජනතාවත් ඉතාමත් සාමයෙන් සෞභාග්‍යයෙන් ජීවත් වීමට සීලුව දෙනාම මෙම ගෞරවනීය වෙරසදානට එක්වන්නා ලෙසයි ආදරණීය
ජනතාවගෙන් හදවතින්ම මා ඉල්ලා සිටිනවා. එමෝම ගෙදර ඉඳලා මේ පහන පත්තු කරලා දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්න ඕන කියලා එමෝම එකතු වෙලා අපි ප්‍රාර්ථනා කරමු. Tamange nivase indan me kaaranawa sajeeviyo dakinawata wedi wadath hondin narabanna puluwan. Ehema naththam tawa patthakin shravane karanna puluwan. Mokada ape sielu maadha jaale yana thawa suwadin roopani maadha jaale ඒ වගේම වසන්තම් ටීවී වසන්තම් FM ඒ වගේම ලක්හඬ හරහා මේක යනවා ඒ විතරක් නෙමෙයි අපේ ITN Digital එහෙම නැත්නම් අපේ ITN සමාජ මාධ්‍ය ජාලය එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් ITN Facebook මොන පොත හරහත් මේක සජීවීව විකාශනය ඒ නිසා ලෝකේ ඕනම තැනක ඉඳගෙන මේ කාරණාවත් එක්ක සහසම්බන්ධ වෙන්න පුළුවන් ඒ නිසා ඇත්ත වශයෙන්ම හවස පහට මේක සදා සැදී පැහැදී Tamanගේ රූපවාහිනිය අභ්‍යස වාඩි වෙලා මේකට සහසම්බන්ධ වෙන්න සමගාමී සජීව විකාශය ලක්හඬ වසන්තම් ටීවී වසන්තම් FM ITN ශ්‍රී ලංකා Facebook පිටුව ITN ශ්‍රී ලංකා YouTube channel-ෙන් මෙන්න දැන් ලැබුණු පුවතක් තවත් කොරෝනා ආසාදිතයන් 213 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍යවලඳ සැල් කොරෝනා පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වනවා. ඒ අනුව එම පොකුරින් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 9305ක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටුවන ප්‍රාදේශීය සභාවේ කටයුතු නිරීක්ෂණය කළා. කටුවන ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩුපාඩු හේතුවෙන් සභාවේ දෛනික සේවා මිද්දෙනී නගරයේ උපකාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබුවා. ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සභාව රැස්වීමේදී සහ සේවා සැපීමේදී උද්ගතව ඇති ගැටලු අධීක්ෂණය කළ ජනාධිපතිතුමා නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට එකඟතාව පළ කළා. මිද්දෙනී වැවසල ඉදිකරුණු රණවිරු උයන ළමා ක්‍රීඩාංගණය සහ ශරීර සෝතා මන්තිරුව ජනතා අයිතිරපත් කිරීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. පූජ්‍ය මුරුංගාගස්සැවේ ඥානිස්සර පදනමයි ඊට අනුග්‍රහය ලබා දී තිබුණේ. මිද්දෙනී ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට සහ රෝහලේ වෛද්‍ය හිගයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් මිද්දෙනී මහාවිද්‍යාලයේ ජාතික පාසලක් බවට පත් කරන ලෙසත් අදාළ අමාත්‍යවරුන්ට ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. අමාත්‍ය චමල් රාජපක්ෂ මිද්දෙනී ප්‍රාදේශීය සභාවේ සභාපති මහින් ගමාච්චයන මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කොවිඩ් අභියෝග හමුවේ අකණ්ඩව පැවැත් වූ උසස් පෙළ විභාගය අදින් අවසන් වුණා. විභාගය සාර්ථකව පැවැත්වීමට සහය දුන් සියලු දෙනාට අධ්‍යාපන අමාත්‍යාංශය සිය කෘතවේදීත්වය පළ කරනවා. දිවයිනපුරා මධ්‍යස්ථාන 2648 දී මෙවර උසස් පෙළ විභාගය පැවැත්තුණා. ඒ සඳහා අපේක්ෂකයන් 362824 දෙනෙකු පෙනී සිටියා. විභාගය ආරම්භ වූයේ පසුගිය 12 වනදායි. සෑම විභාග මධ්‍යස්ථානයකම පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විභාගය පැවැත්වීමට කටයුතු කෙරුණා. සියලු ප්‍රවාහන අංශද ඊට සහාය දැක්වුවා. නිරෝධායන ඇඳිරි නීතිය පැවති ප්‍රදේශවල විභාග රාජකාරී කටයුතු වල නිරත වූ ගුරුවරුන්ට විශේෂ දීමනාවක් ලබා දීමටද කටයුතු කර තිබෙනවා. 568ක් නිරෝධායන වූ දරුවන් විභාගය සඳහා පෙනී සිටියා. ඒත් එක්කම IDH රෝහලේ විශේෂ වූ විභාග මධ්‍යස්ථානය ක්‍රියාත්මක වුණා. දරුවන් 27ක් IDH රෝහලෙනුත් ඒ වගේම තවත් දරුවන් දෙදෙනෙක් පනාගොඩ යුද හමුදා රෝහලෙනුත් මුල්ලේරියාව රෝහලෙනුත් පැමිණ විභාගයට පෙනී සිටියා. නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වූ විභාග මධ්‍යස්ථානත් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් මේ කටයුත්ත සඳහා නිර්භාවයව අදාළ නිලධාරී කටයුතු කරයි. प्रथम वर्षेन् मं कमति मम अवंकव स्तुतिकरंट देमोपियन् मे देमोपियन् रजय पिलिबंद विश्वासय तबद तमन्गे विशालतम संपदवन तमन्गे दूदरवन् मे विभागेट पेनी सिटीम संदा एवीम अपि अगेकट सलकना मे अद्दकीम तुलिन् इतामत वीर चरित अपे समाजयन् बिहिवोनु भव मतकरण पुलवान् उदाहरणयक् तमै अम्बलंगोड्ड धर्माशोक विद्यालय ए विभागेट पेनी सिटिन लमयेक ආසාදිතයෙක් වුණා. කොළ ඒ ළමයාට විභාගයට පෙනී සිටීමට අවහිරයක් නැතිව අවකාශ සලසා දීම සඳහා ගුරුවරියක් ඉදිරිපත් වුණා. මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නියමිත පරිදි ජනවාරි මාසයේ පැවැත්වීම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය වී අධ්‍යයන පිළිබඳ දත්ත රැස්කිරීම මේ වන විට සිදුවන බවයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ. कोई तरह दुरट मे सामान्य पिल विषय निर्देश आवरण कर लीन अदीन एक अभी होयन वे अणु अभी ये सन्द दत्ते कहु कर्ण पाशल मट्टमी एवगेम कोट्टास मट्टमी खलाप मट्टमी सह फलात्म अट्टमी मे दत्तटिक कहु कल्ला तीरने कर्ण कोई तरह अड़पाड़ तीरने को किल एव अभी आवरण कर्ण विधि पारधि असु सामान्य पिल विभागे नियमक दिन वक्वाणुवन जनवरी मसे दहाट इंदेल इतिहास दक्का करण तमें बलापुर
සවසහායතිහ ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.